වෘතයේ කේන්ද්‍රය ඕවේ. හරි. මේ ගාණේ තියෙන වෘතයේ මේ කේන්ද්‍රය තමයි O කියලා දීලා තියෙන්නේ. BOC ගේ අගය අංශක 140යි. BOC කියන කෝණයේ අගය අංශක 140යි. කේන්ද්‍රය මත පිහිටි කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. ABO කියන කෝණය අංශක 30යි. ABO කියන කෝණය අංශක 30යි. ඒ කියන්නේ මේ අංශක 30යි. අපේ ගාණේ අහන්නේ x ගේ අගය. මෙතන x ඉන්නේ ACD කියන බාහිර කෝණයක් විදිහට. අපිට මේ වගේ ගණන් දිහා බැලුවම බැලු බැල්මට පේන දෙයක් තමයි මේ කේන්ද්‍රයේ ඉඳන් මේ ඇඳපු රේඛාවත් මේ රේඛාවත් සමානයි. ඒකට හේතුව මොකද? කේන්ද්‍රයෙන් පටන් අරගෙන මේ BO සිට B දක්වා, O සිට C දක්වා කියන මේ රේඛා දෙකම එකම වෘත්තයේ අරයන්. අරයන් සමාන නිසා අපිට පුළුවන් මේ OB කියන රේඛාවත් OC කියන රේඛාවත් සමානයි කියලා ගන්න. එතකොට මේ OBC කියන ත්‍රිකෝණයේ පාද තුනෙන් පාද දෙකක් සමානයි. පාද දෙකක් සමාන නිසා අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණවලට සමද්විපාද ත්‍රිකෝණ කියලා. සමද්විපාද ත්‍රිකෝණික පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙකක් සමාන වෙන්න ඕනේ. ඒ නිසා මම මෙතන කෝණය A කියලා දැම්මොත් මට මෙතෙන්ටත් A කියලා දාන්න පුළුවන්. දැන් මට මීයසුරෙන් OBC කියන ත්‍රිකෝණයට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි කියන ප්‍රමේයය යටතේ මට A ගේ අගය හොයාගන්න පුළුවන්. අපි හැදුවොත් OBC කියන ත්‍රිකෝණයට මම දාන්න පුළුවන් මට අංශක 140 සහ මේ අකුරයි මේ අකුරයි දෙකම එකතු කරාම 2යි. මේ දෙකේ එකතුව අංශක 180යි කියලා. එතකොට මට A ගේ අගය හොයාගන්න නම් මට පුළුවන් 2යි සමානයි ධන 140 සමාන ලකුණින් මෙහි ගෙනිච්චාම 180ෙන් 140ක් අඩු වෙන්න ඕනේ. එතකොට 2යි කියන්නේ අංශක 40යි. එතකොට මට A ගේ අගය හොයන්න පුළුවන් දෙපසම දෙකෙන් බෙදලා. එතකොට A සමානයි අංශක 20යි. මං A ගේ අගය හොයාගත්තා. දැන් මේ ගාණේ හොඳට බලන්න අපිට පේනවා ත්‍රිකෝණ වෘතයේ OBC කියන ත්‍රිකෝණයත් ABC කියන ත්‍රිකෝණයක් ගත්තොත් O මත පිහිටලා තියෙන BOC කියන කෝණය අංශක 140යි. අපිට ඉගෙනගෙන තියෙනවා අපි 11 වසරදී ප්‍රමේය වෘතචාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. මෙන්න මේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය එම චාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් කියන එක. ඒ කියන්නේ සරලව කිව්වොත් කේන්ද්‍රය මත පිහිටන මෙන්න මේ කෝණය අංශක 140යි නම් මේ BAC කියන මෙන්න මේ කෝණය අංශක 70යි කියන එක. දැන් අපි ගාණේ ආන්නේ x ගණනේ. මේ x ඉන්නේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදිච්ච බාහිර කෝණයක් විදිහට. මේ x ඉන්නේ. එතකොට අපි මේ කෝණයගේ අංශක 70යි කියලා දන්නවනම් මෙතන ගාණේ දීලා තියෙනවා නම් 30යි කියලා. මේ A ගේ අගයත් අපි 20යි කියලා දන්නවනම් අපිට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ABC ත්‍රිකෝණයට පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ විශාලත්වය ඊට සම්මුඛ එයාට ඉදිරියෙන් ඉන්න අභ්‍යන්තර කෝණ දෙකේ අයිකයට සමානයි කියලා ගණන ගන්න. ඒ නිසා x ගේ අගය සමාන වෙන්න ඕනේ මෙතන ඉන්න 70 ත් මෙතන ඉන්න 30 ත් මෙතන A ගේ අගය. ඒ කියන්නේ 20යි කියලා අපි හොයාගත්තා. A ගේ අගය කියන තුනේ එකතුවට අපි A ගේ අගය දන්නවා. එතකොට x සමානයි 70යි 30යි 100යි 100 ධන A කියන්නේ 20යි. ඒ නිසා අපි අවසන් පිළිතුර විදියට ගන්න පුළුවන් x සමානයි අංශක 120යි කියලා.